දැන් මෙවර උසස් පෙළ විභාගයේ පැවැත්වුවේ ගිය අවුරුද්දේ පැවැත්වෙන්න ඕනේ විභාගෙ. ගිය අවුරුද්දේ විභාගෙ පැවැත්ුණේ ආණ්ඩුවේ ඉන්ධන ඒ වගේම දේශපාලන අර්බුදයේ තුල ළමයින්ට වෙච්ච පීඩාව නිසා. ඒ අනුව පෙබරවාරි මාසේ 22 උසස් පෙළ විභාගයේ ඇගයීම් ආරම්භ කරන්න නියමිතව තිබුණා. මොකද නෝ එදාට ඇගයීම් කටයුතු පටන් ගත්තේ නැහැ. ඒ පටන් ගන්න නොගන්න හේතුව තමයි විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උත්තරපත් ඇගීමේ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා හිටියා. ඒ වගේම ගුරුවරු උසස් පෙළ උත්තරපත් ඇගීම් ක්‍රියාවලට අයදුම් නොකර හිටියා. මොකද දීවනා ප්‍රමාණවත් නැහැ කියන කාරණාවත් එක්ක. ඒ තීරණයක් කරගෙන කැබිනට් පත්‍රිකාවකුත් දැම රුපියල් 3000ක දීවනාවක් ගෙවන්න. නමුත් ඒ 3000 දීවනාව අනුමත වුණේ නැහැ. රුපියල් 2000යි අනුමත වුණේ කියලා අධ්‍යාපන බලධාරීන් කිව්වා. දැන් එතකොට දැන් ගුරුවරු 19000ක් අවශ්‍යයි උසස් පෙළ ඇගීම් කටයුතු ක්‍රියාත්මක කරන්න. දැන් ආයුධම් කරලා තියෙන 12000යි ගුරුවරයෙකුට 3000ක් දෙනවා කියන එක ලොකු මුදලක් නෙවෙයි. දැන් මෙච්චර ළමයින්ට ආදරයක් තිබුණා නම් උසස් පෙළ විභාගයේ පැවති අවස්ථාවේ දිගින් දිගටම ළමයි දෙමව්පියෝ ගුරු සංගම් ඔක්කොම අපි ඉල්ලුවා මොකක්ද? ළමයින්ට කපන්න නැතුව විදුලිය දෙන්න කියලා. විදුලිය දුන්නද? දුන්නේ නැහැ. විදුලිය දෙන්න රුපියල් බිලියන 50ක් ඕනේ කිව්වා. විභාගේ ඉවර වෙන පෙබරවාරි මාසේ 17 දවමයි විදුලිය කප්පාදු නොකර විදුලිය දෙන්න තීරණය කරේ විදුලි බල මණ්ඩලය. ඒ කියන්නේ විදුලි බිල වැඩි කරලා. දැන් ළමයින්ගේ ගැත්තෙන් කැක්කුමක් තියෙනවා නම් ඇත්ත කැක්කුමක් තියෙනවා නම් මුලින්ම කරන්න තිබ්බේ විදුලි බලය ලබා දීම අඛණ්ඩව කප්පාදු නොකර. දැන් මොකද කරන්නේ? දැන් මේ ළමයින්ගේ ගැන කතා කරලා දෙමව්පිය උසි ගන්නවා ගුරුසා විද්‍යාලපති ගුරුවරුන්ට ශ්‍රීදල ආචාර්යන්ට එරෙහිව. ඒකන මේ කළ යුත්තේ ප්‍රශ්න විසඳින්න දාලා කටයුතු කිරීමයි කළ යුත්තේ කියලා අපි කියන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.